මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය පේවා. පින්නත්න ලෝකයේ තියෙන විශාලම ප්‍රශ්නය තමයි මේ අපි මුහුණ දෙන ජරාමරණ දුකට ස්තිර විසඳුමක් නැතිකම්. ඒක තරම් ලෝකෙ බැරෑරුම් ප්‍රශ්නයක් ලෝකෙ තවත් ඇත්ති නෑ. මෙහෙ ඉන්න කෙනෙකුට ගොඩාක් ප්‍රශ්න තියන්න පුළුව යට කියන්නත් ගොඩක් හේතු තියෙන්න්න පුළුවන් හැබැයි ලෝකේ තියන බැරෑරුම් ප්‍රශ්නය තමයි මේ ජරාමරණ දුකෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණයකට විකල්පයක් නැතිකම තමයි ලෝකේ ලොකුම ප්‍රශ්නය අපි මෙිහහි හදාගත්ත ප්‍රශ්න තියෙනවානේ ඇතරම ලෝකේ ප්‍රශ්න කියලා ජාතියක් නෑ ලෝකේ තියෙ සිද්ධි ටික් විතරයි සිදුවීම් ටිකක් ක්‍රියාත්මක වෙනවා ඒ සිදුවීම් පිළිබඳ යථභූතඥානයක් නැතිවනාාම ඒවා අපිට ප්‍රශ්න වගේ පේනෝ එච්චරයි. ලෝකයේ සත්‍ය වසයම පරමාර්ත සත්‍යයක් විදියට බලන්නකට ප්‍රශ්න කියල ජාතියක් ලොකනෑ. පරමාර්තය පැතර බැල්ල ගිහිම් බලද ප්‍රශ්න කියල ජාතියක් තිය න ඒ ප්‍රමාර්තය තුළ එකන පරමාර්ථයේදී අරබුදය හඳුනා ගනිද්දී අපි ඔය මෙහිතන ප්‍රශ්නය ප්‍රශ්න නෙමි ඒවා ප්‍රශ්ණනං ඒ ප්‍රශ්න නොෙන් හේතුව තමයිදැගේවා සමහර ඔබට තියන ප්‍රශ්න ඒ මට ප්‍රශ්න නමි සමර මට දයන ප්‍රශ්න ය ඔබට පොඩක්වත් දැනෙන්නේ සමහරයි ප්‍රශ්නවලින් පීඩාවිඳලා දුක්විදිනකොට ඒක දිහා අපි බැලුවට අපිට එහෙම දුකක් කනස්සල්ල ඇතිවෙන්නේ ඒ නිහෙන එයා සම්මතකරගත්ත ප්‍රශ්ණයක් ඒ. සම්මත කරගන එයා ඒක ප්‍රශ්නයක් විදිට එයා සම්මත කරගෙන තියෙන්නේ නමුත් පරමාරතයක් විදියට සම්මත පරමාර්තයක් විදිටම ප්‍රශ්නයක් නං අපි හැමෝට පික වගේ දැනින්ඩුන් ඔබට තියෙන ප්‍රශ්නය මටත් තියෙන්ලුන් එහෙම නෑන එනම් ලෝකයේ සිදුවීම් විතර යිතියෙන්නේ ඒ සිදුවීම් දිහා බලන විදි අනුව ප්‍රශ්න වෙනවා එ ලෝකේ හරමාර්තයේ පැත්තට බර වෙලා බලන්නකොට ලෝකේ හැමෝටම පොදු ප්‍රශ්ණයක් තියනවා මොකක්ද ජරාමරණ දුක නඒක තයි ලෝකේ බැරෑරුම් ප්‍ර්න තකට අර මිහිතිය ඒවා ප්‍රශ්න නමීද ඒවත් ප්‍රශ්න තමයි ඒවා මේ සම්මත කරගත්ත ප්‍රශ්න සම්මත කර ගත්ත ප්‍රශ්න. ඒ ප්‍රශ්නය පරමාර්ත ප්‍රශ්නය පරමාර්තය ගනිී කතාකරදදි අබුදධකාරිතත්වයකුත් නෙමේ මොකද එහෙම අරබුදයක් නැති බව තේරෙනවා. ඒ දිහා බලන බලන විදි අනුව ප්‍රශ්නය ගොඩ නැගෙනවා මිසක් ඒවා දන් අපි හිතමුකු මොකක් කරේ ඔය ආදරේ කරන කෙනෙක්. තමන්ගේ පෙම්වතා හරි පෙෙන්වතිය හරි අමනාපවඋනාම යා සමට පෙල්ල වැලඳ ගන්න හදනවා මුහොඳට පණින්ඩ හදනවා ගඟට පණින්ඩ හදනවා. වියෝය නිසා දරාගන්න පබරි ඒ ප්‍රශ්නීති අපි බලානි නොයි ලීඳද නමුත් අපිට ෙම මුහඳද පණිඩ හිතන්නේ ඒනංගේ සිද්ධිය එයාට ප්‍රශ්නයක් වෙලා ඇතනම් ප්‍රශ්නයක් වෙලා කියන ප්‍රශ්නයක් වසයෙන් සම්මත කරගන ලෝකයේ සිදුවම් විදියට බලන්න එක තමයි අපි පුරුදුුවෙන්න්න ඕන මූලික පියවර මේ ලෝකයේ කිසිදු සම්සිද්ධයක් ප්‍රශ්නයක් විදිට බලන් එපා එක තමයි අද ධර්මයහන බෞද්ධ ශ්‍රාවකයන්ට දෙින්ට තින මට තියන එකම කරුණාමන්ත අනුශාසනාව ලෝක සිදුවීම් ටිකක් පමණක් ක්‍රියාත්මකයන බව විතරක් මනසින් දකිින්. එතකොට සිදුවීම් ටික ඉදිරියේ කොහොමද ම මේ වෙලාවේ හොදදම විදියට ප්‍රතිචාරදක් වනො වෙචරයි. මේ සිදුවීමට මට පුළුවන් උපරිම හොඳින් ප්‍රතිචාරදක්වොන වර්තමානය. එතකොට එතකොට ප්‍රශ්නනෑ එක මේ ලෞකික ජීවිතය ගත කරන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයකුට උදව්වා. එහම ලෝකේ ප්‍රශ්නයක් නැද්ද නෑ ප්‍රශ්නයක් තිය නො ලෝකේ මොකක්ද. නැවත නැවත ජරාමරණ දුක හටගන්නේ එක. ඒ තමවි අපි ඔක්කුටුවොම පොදුවනි ජරාවට පත්තන එක එක මේ අපි සම්මත කරගත්ති එකක් නෙමි. වචනාපි සම්මත කරගනින් වා නමුත් අපිට අපි සිංහල දෙමලා හෙම බෙදීමක්නෑ ජාතිවසයෙන් බෙදීමක් නෑ රට වලස බෙදීමක් නෑ. එතකට දියුණුම රටවල්ලල ඉන්නටත් ජරාමරණ දුක උරුමයි දෙ පව්ගි කාලේ මහරැජින මිය ගිය එතකොට යා මහරැජින කියලා රටවල් ගානකට නායකත්තයක් දරපු එක්තරා විදික පුුණ්්‍යවන්ත කාන්තාවක්න පිනක්නේ විපාකදී ලතින් මේ මිහිමතෙහිටපු පුුණ්්‍යවන්තම කාන්තාවක් යතින් ඒ පුුණ්්‍යවන්ත භාවේ නිසා ඇ ඇගේ පුුණ්්‍යවන්ත භාවේ නිසා ඒ පිනට ඒපුුණ පුුණ්‍ය මහිමයට ඇයට බොහෝ සැපවිපාගෙන් ඒ කරා පැමිණුුණ එතකොට නමුත් ඒ පිනත් එයාට අනිත්‍ය වුනාද නැද්ද අනිත්‍ය වුණ එතකට ජරාමරණ දුක ඉදිරියේ පිනත් යට ගියාද යට ගියා එ නම් මේ භෞතික සම්පත් මොනවිදියට ගොඩ නගාගත්තත් අරබුදය අරබුදය මයි ප්‍රශ්නය ප්‍රශ්නය මයි ඒකට තත්ත්වය වටිනාකම මෙහිෙදී සම්මත කර ගත්ත වටිනාකම් මුගත්කම් බුද්ධිමත්කම අධ්‍යාපන සුදුස්කං එකක්වත් බලපන්නේ ජරාමරණ දුක හැමෝටම පොදු ප්‍රශ්නය ඒනම් ලෝකේ බරපත්තලම ප්‍රශ්නය තමයි සම්මතකරගත්ත ප්‍රශ්න තියෙන්න්න පුළුවන් පුද්ගලිකව පුද්ගලිකව තම තමන් ගෙන අයයි පත්‍රවල නමුත් පරමාර්ත වසයෙන් බලනකොට අපි මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය තමයි ජරාමරණ දුක මෙහෙ ප්‍රශ්න කාලයක් යනකුට විසඳෙනවා විසඳගඩ පුුවන් අඩ අඩා පොළොවෙේ හැපි හැපිින්වා කෙනෙක් නමු ටිකකාලය කැනකොටඒ එක හරයනවා ඒ නම් මෙහ සම්මත කර ගත්ත ප්‍රශ්න විසඳගන්න පුළුවන් පරමාර්තයේ පැත්තට ගිහිම් බලද්දි ලෝකයේ පරම අර්ථයේ දිහාාවට හැරිලා යම් ශ්‍රාවකයෙක් විමසා බලද්දී ඒ විමසා බලන ශ්‍රාවකයාට තියෙන බැරෑරුම් ප්‍රශ්නය කුමක්ද බැරෑරුම් ප්‍රශ්නය ජරාමරණ දුක ඒකට විසඳුම් ලෝකෙ කවුරුවත් දන්නේ කවරුත්දන්න ැමට පෙරදවසේ දේශනාාවද අපි එක වචනයක් මතු කලා මොකක්ද ඒ තමයි අපි එකට සම්පපුරර් අර්ථයකතු කරන්න බැරිවිවෙච නිසාද දේශවා රම්භ දක මතු කරනක හොඳයි අර එක දෙවිකෙනෙක් ැවිල් අහපු ප්‍රශ්නය එකක වචනය අපට තරම්රන්න පුළුවන්ගුණේ පෙරදේශනාවවිදී ඒඒක දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වොහම්සින් ඇහුවා සවැත්නුවර ජේතවනා රාමී කාලෙ වැඩ හිටියේ සැවත්නුවර ජේතවනාරාමී අපගේ දුජාණ වහන්සේ වැඩ න්නකොට එක දේවතාවක් ඇවිල් ලැවවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ දන්වද ජානාස නෝතුවන් සත්තානන් නිමොක්කං පාමොක්කං විේකන්ති ස්වාමිණි ඔබවහන්සේ දන්නවද ශ්‍රාවකයාගේ නිමෝක්ෂයේමොකක්ද කියල දන්නවාද සත්්‍යයාගේ නිමෝක්ෂය දන්නවද ඒවගේම ස්වාමිණි ඔබවහන්සේ සත්ත්යාගේ පාමෝක්ෂයේ දන්නවාද ඒවගේම ස්වාමිණ බහන්සේගේ සත් ඔබහන්සේ සත්්‍යයයාගේ විවේකය දන්නවාද කිය හෝ නිමොක්කයයි පාමොක්කයයි විවේකය ඔබහන්දන්නවද මේ අපිනම් දන්නම මා දිවියෝකෙත් කතාාවෙනවා මේ ප්‍රශ්නය මනුසලෝකෙත් කතාාවෙනවා මේ ප්‍රශ්නය මොකදද කියලා අපිට කියල දෙන්න පුළුවන්ද මේ අපිට හරි ප්‍රශ්නයක් මේක එතකොට බුදුරජාණන් වහන්සේ නිමොක්ක කියන එකට දෙන්නා අදහස ගැන තමයි අප ඊට පෙරදවසිදි කතා කළේ නිමෝක්ෂය නිමෝක්ෂය කියලා කියන්නේ පින්වත්න සම්පූර්ණින් ආරියය මාර්ගට ආිය මාර්ග. එතුොඩේ ආරිය මාර්ගයට තුළ තමයි ලෝකෙ සැබෑ නිමෝක්ෂයට එකතු වෙන්නේ ඔන්න ලෝක ලොකුම අරබුදේ විසඳාගන්න ශ්‍රාවකෙක් අ පරමාර්ථ වසයෙන් පවතින බැරෑරුම් ප්‍රශ්නය ජරාමරණ දුක ඒක මිදෙන්න්න කැමැති ශ්‍රාවකයෙක් නිමෝක්ෂය ආඳුනාගන්න ොමොකක් ආරිය මාර්ගය ආඳුනාගන්නවා ආරිය මාර්ගය අඳුනාගන්නවා. එතු රාරිය මාර්ගය අඳුනාගත්ත හම යාල්ළඟ ඊ ඊළඟට යාහපු ප්‍රශ්නය තමයි ඔබහම්සේ දන්නවද පාමොක්කය පාමොක්කය පාමෝක්ෂයේ මොකදද පාමෝක්ෂය කියලකන් පාමෝක්ෂය කියල කැන ආරිය පලය ආරිය පලය එතොඩේ පාමොක්කය කරා එකතුවෙන්නේ කොහොමද කියන එක තමාද දේශනාව මතු කරන්නේ එකන්නේ යම් කෙනෙක් ආර්යෂ්ඨාංගික මාර්ගගේ මත් නැත්තන් සීල සමාධි ප්‍රඥාව වෙච්ච නිමෝක්ෂයට එකතු වුණට පත්සේ එයා කොහොමද පාමොක්ෂයට එකතු වෙන්නේ පාමොය පාමොක්කය කියල කියන්න නි පින්වත්නී ලෝකේ බොහොම ලස්සන දෙයක් ඒ තමයි ආරය වූ පලයක්තිේෙනවා ඒ පලේට එකතුනාට පස්සේ නැවතා අර අරබුදේ සමනය වෙන්න පටන් ගන්න දැන් යම් කෙනෙක් නිමෝක්ෂය ආරය මාර්ගයට එකතු වෙලා ඉන්න පුළුවන් ප්‍රතිඵලේ කරා යන්න නෑ ආරිය පලේට එකතු වෙන්න නමුත් එයාගේ ජාමරණ දුක නිමා වෙනවාද නිමා වෙන්න දැන් ආර්ියෂ්ඨාංගික මාර්ගයේ යම් පුද්ගලයක් දියුණු කරින්වා ඒත් දියුණු කරකර ඉන්නකොට මේ සසර දු වේගින් හමාරවින්නඩ පටන්ගන්න හැබැයියා පාමොක්ෂයට එකතු වෙන්න. එකන ආරිය පලේට එකතු වෙන්න එකතුවෙන්න නෑ කියන්නේ දුකේ නිමාව නෑ. පාමොක්ෂයට එකතුවීමෙන් තමයි දුක හමාර වෙන්නේ. එතොට පාමක්ෂයට එකතු වෙනවා කියන්නේ මොකක්ද. කොහොමද ආරිය පලේට එකතු වෙන්නේ එක අපි හොඳින් තේරුම්ගන්න ඕන තු සීල සමාධී ප්‍රඥාව දියුණු කරන ශ්‍රාවකක් සාමාන්‍ය ලෝකය කෙනෙක් වගේ නිමයි කල්පනා කරන්නේ එයා කල්පනා කරන්නේ කොහොමද එයා කල්පනා කරන්නේ මෙන්න මේ විදියටයි එයා කල්පනා කරන්න එයා සම්පූර්ණ චින්තනය හඳුන්වන්නේ පටිච්ච සමුපන්න චින්තනය කියලා එහෙනම් ඔබ එකක් මතක තියාගන්න පටිච්ච සමුපාදය හොඳට ඉගනගන්නන්නේ නැතුව පාමුක්ෂේයට එකතු වෙන්න බෑ ඒ ටක් ග දියුණු ැ ඔබට ම කියනවා ඔයා ඔබ සම්මාධිට්ටික න්න එතකළ ඔබ සා කියලලා යනවා හොදයිසාමිනා මංගික කරගන්න සම්මාධිට්ටියට එකතු වෙන්න ඔබ සම්මා සංකල්ප දියුණු කරන්න එකැන කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප හිංසා සංකල්පෙක් ඔබ ගනු දෙනු කරන්න එපා එත ඔබ එකටත් සාදු කියල යනවා ඉරිපස් ඔබේක දියුණු කරගන යනවා ඒ ඔබට නිමෝක්ෂයට අදල මඩපිළිවෙලා හම්බ වෙලාද නැද හම්බවෙලා යි ඔබ නිමක්ෂ එකතුනාට ඔබ ආරිය පලේට එකතු වෙන්න එකන පාමොක්ෂයට එකතු වෙන්න ඇයි ඒ පාමොක්ෂයට එකතු වෙන්න ඇැත්තේ යා පඩිච්ච සමපාදය දන්නේ ආරිය මාර්ගයේ දන්නවා ආරය මාර්ගයේ දන්නවා නමුති පරිිච්ච සම්පාදය දන්න ඇති නිසා එයා එහෙම සිහියෙන්ම මිය යනවා හැබැයි යා අනිවාරෙන්ම තර මෙතන කතා කරන දසවස්තුක සම්මාධිට්්‍යිය කියනක ඒ දසවස්තුක සම්මාධිට්්‍ය තිබුත් අනිවාරය සුගතතියන ස්තිරයිෙක් දසවස්තුක සම්මාධිට්්‍යියය තියෙන ශ්‍රාවකය සුගතිය යනවා යම ස්ථාවරත්නයක් තියෙනවා හැබැයි සුගතියේ ගිහින් ආය සුගතියමයාට පැවැත්මක්නෑ ය දුගතියට වැටන්න තියනිට කඩ වැඩියි දුගතියට වැටෙන්නේ යයා ආර්යෂ්ටාංගික මාගය තුළින් විපාමොක්ෂේයට එක තු වෙලානෑ විමොක්කය තියෙනවා පාමොක්කය නෑ ආරය පලේට එක තු වෙලන ඇයි පලට එක තුල නැත්ති එයාට පටිච්ච සමුපාදය පිළිබඳ ඥානය නෑ හේතු පල දහම නෑ ට හතු පලදම ැතිනි සයාට ලබන්නුපුලන් උපරිමාධදකීම තමයි දසවස්තුක සම්මාධි් ු තිර යනය එක. ඇත්තර සුගතතියට අන්ු උමනා ශ්‍රාවකේ දසවස්තුක සමාධීට්්‍යිය තුළ ක්ති මත්තුුණන යාට සුගතිය කරා න්න පුළුව. දෙැ පාමොක්ෂයට පාමොක්ෂය කියන්නේ ආිය වූ පලේට එකතුවන ශ්‍රාවකී කොහොමද කල්පනා කළ යුත්ත කොහොම දෙයා කල්පනා කරන්නේ. මොනවිදියට දෙයාලූ එයාගේ තමන්ගේ පරිකල්පනයේ චිින්තනී ගොඩ නගා ගන්නේ ඒ අත් තමාාව විමසනවා ගැඹුරින් මකදද තමම ගැුරින් විස දැ ෝක කවරුවත් පාමක්ෂේ දන්නේ නෑ පාමක්ෂේ බුදුරජාණන් වහන්සේ හැර ලෝක අරහත් ඒන මාර්ග පලේට එකතු වෙන විදි ලෝකෙ කවුරුවත් දන්නේ නෑ. ඒකට බුදුරජාන් වහන්සේ ළඟට එක්තරා කෙනෙක් කැබිල්ලා උන්වහන්සකින් අහනෝ ස්වාමීණි මේ අන්‍ය තීර්ථක පැවිද්දෝ අපෙන් අහන්ඩ පුළුවන් කුමක් මුල්කරගනද ලෝකෙ පවතින්න කියලා සියලු ධර්මයන් කුමකින්ද උපදින්න කියලා සියලු ධර්මයන් කුමක් වැඩීම කරගනද තියෙන්න්නේ කියලා සියලු ධර්මයන් කුමක් ප්‍රධාන කරගනද තියෙන්න්නේි කියලා සියලු ධර්මයන් කුමක් අධිපති කරගනද තියෙන්න්නේි කියලා සියලු ධර්මයන්ගේ උතුම් තත්වේ මොක්ද කියලා සියලු ධර්මයන් කුමක් භාරකොඩගනද තියෙන්න්නේි කියලා මනිස මහිමහන් පුලුවන් බදුරජාණසිහන ස්වාමී මහන්න්න පුලුවන් එතකොට ස්වාමීණී අපි කොමද පිළිතුරු දෙන්න ඕන අන්න කොම පිළිතුර දෙන්නේ එතකට පිළිතුරති ආස්සේතියෙන් ඕන පටිච සමුපාදය ඒ ආර්යෂටං මාර්ගය තුළ දසවස්තුක සම්මාධීත්්‍යය තිබත් වැඩත් නෑ පටිචි සමුපාදය දන්නඇත්තං එයා පාමෝක්ෂය පැත්තට එකතු වෙන්න ඉනිසා යා ලෝක සැබෑ විවේකයට එකතු වෙන්නේ මෙතන මේ වචන තුන තමයි තෝරන්නේ මොකද මොක්ක පාමොක්ක විවේක මෙන්නන තුනට යම් ස්්‍රාභක එකතුවීම තමයි මුළු බුද්ධ සාසනයම කියලා කියන්නේ. එච්චරයි. නිමෝක්ෂයයි පාමක්ෂයයි විවේකයයි කියන මුල බද්ධ වාසනයම. එතු නිමොක්ක කියලා කියන්නේ තමා තුළ ගොඩනැගෙන අධ්‍යාත්මික තත්වය. මොකද තමාතුළ ගොඩනැගෙන අධ්‍යාමික තත්ත්වය තමන් ශක්තිමත්තයෙන් ඕන මොනවගෙන්ද සතර සතිපට්ටානින් සතර සම්ය ප්‍රධාන වීරීෙන්, සතර එඩදිපාදවලින්, පංච ඉන්ද්‍රිය ධර්මවලින්, පංච බලධර්මවලින්, සප්ත බොජ්ජංග ධර්මවලින් ආර්යෂ්ඨාංගික මාර්ගයිෙන්. ඔන්න ඔයටිකෙන් ශක්තිමත්වීම තුළ තමයි නිමොක් කියල කෙන ආරිය මාර්ගය ඔන්න එකටික තමයි අනුගමනී කරන්න ඕන දේවල්ටික්. ඔයිට වඩා මකුත් නැද නෑ මකුත්මනෑ මොකුත්මනෑ. ඒටික විතරක්ම ඇද නිමෝක්ෂයට ආය මාර්ගේ ඔ ටික ඔක්කම සෑහෙනවා ආරය මාර්ගිට තවම කූත් ඕන්න එළඟට පාමොක්ක පාමොක්ක කියලා කියන්නේ පින්වත්න ආරිය පලය පාමෝක්ෂයේ මතුවෙන්න නං ඒ සතිස්බෝධි පාක්ෂි ධර්මී විතරක් තිබිල මදී හේතු පලවස්සයෙන් විමසන කුසලතාවයකුත් ේශ්‍රාවකයා තුළ තියෙන් ඕන. ොකද මේ කුසලතාව අන්නේඒක තමයි දැන් අපි මෙතනදී මතු කරන්නේ මේ කුසලතාවෙන් කොහොමද විවේකයට පත්තන දැන් අර අර පුද්ගල ඇවිල් ඇැහුවනේ මේ බබෙන අන්‍ය තීර්රතකයෝ අන්‍යාගමික අය අප අහානකොට අපිට මොකද්ද මේකර දෙද විතයෙන විසඳුම දැන් ෝකයේ කවරුුවත්තය කතාව දන්නේ නෑ. දන්නේ නැති නිසා ඒගොල්ලු එකක නි්‍යහයනනි ගුල්ලු හදාගෙන සම්මත කරන ැයි කාරන්නේ එක තිබිල තියෙනවා ක්‍රමයක්. අ ඔය පරිබ්‍රාජ කාරාමික ගුල්ල කියනවා ඒගුල්ලන්ගේ ආාමටි න අයට කොහෝම හරි අවුරුදු දොහක් අවුරුදු දොළහක් ඔයාලා අපේ අට තෙඉන්න එතකොට දුක නිමා වෙනෝ ඉගුල සම්මත කරගන අවුරුත් දොළහක් ඉන්න එතකුට දුක නිමා වෙනවා එත අපිත් ඔයගේ පොඩිපොඩි සම්මතයන්තිය ඒ ඇත්තරම පරමාර්තයයක්ට නම් පොඩ්ඩක්ත් සම්බන්ධනය අපිත් සම්මත කරගෙන තින කොමද කැලනිය වැදුත් පෞගෙ වෙනවා ි සම්මත කරත්යෝ ැලනි වද කල පවග වෙන්නේ එතකොට වරක් කැලනිය වැදොත්හෙම කරපු පව්ගෙවී යනවා කියලා මේ මිනිසු අතර කතාවක් තියනවා. කැලනී වැඳල කොමද පෞගෙ වෙන්නේ. ඒ ඒ කැල්ලි වදී වැදම් පෞග වෙන්න ද ෝ පව්ග වෙන්නන්නේ හැබැ ම් හෙම කියන්නේ ඇයි හම කියන්නේ කැලනී රජමාව යාර්ිකින් වන්දනා කරණක හොඳටින අවස්ථාව කියල කියන්ඩයි ද ලකාව කතවත් නද කාල වැඩිය නවලු ය කතාාවල්ලිය. කටිනි පින්කමක් කලොත් තෙම සියලු පෞගවයනවා අපි සම්ම කර කවද කටිනිි පින්ක කරල කොමට සියලු පෞගවල දන්නේ ඕන අසත් පුරුෂකමක් කරලා පංච දුෂ්චනිතයේ දිලලා දසාකුසල්ල එකක ඉන්න මනුස්සෙක් තමන්ට ආර්ථිකහයියක් තියෙනවා නන් කටිනි පින්කමක් කරන්න පුළුවන් කටිනි පින්කමක් කරම් පෞගවෙනවන එක මොනතර සාධාරන නියයක්ද කටිනිි පින්කම් කරට පෞගවෙනවාද පෞගෙවිත් නෑ ඒ හෙනහම කිය කටනි පින්කම ගොඩාක් වටිනා පින්කමක් කියන එක සමාජයේ ඒත්තු ගන්නවන්න පාවිච්කරපු ව්‍යාකරණයක් ඒක නතු කටනිින්ඇතරම කටිනි පින්කම් කරලා පව් ගෙවෙන්නෙමනෑ ඒයාර්තුල අලුතෙන් කුසලයක් යම් රැස්සෙනවා ඒකත් විදර්ශන කරගන්න බැරුණුත් කටි පින්ක දැන් ධර්මී යවවානොවේ නාගිත චරිතාපදානහෙම තියනවා නාගිතතාහම දරගේනෝ ම ඉතින් කටිනි පින්කමයි කරලා ඒ එක්තනා බෙලාවක මංකරපු කටින චීවර පූජාව නිසාතමයි ම මාහිනිවනට පත්වනේ කියලා. ප්‍රේ කටිනි පින්ංකන් කරලා ෙදරගින් ආයත් නිදාගෙන සුපුරුදු ජීවිතයගේෙවවා නවෙේ ඒ කටිනි පින්කම තුළ එයා තුළ දක්ෂතාවයක් තිබුණ විදර්ශනාඥානයේ කොඩ නඟාග. අදේ දක්ෂතාව අහලකවත් ලංකාව මනිසුන කියැනටිනේ පිංකම කරලා ඒ කටිනේ පින්කම තුළ තමාගේ නාමරූපධර්මයන්ගේ බිඳි බිඳයාම දකින්න දක්ෂ වුනොතේ පින්කම තුලම යාවිදර්ශනාඥානය උපදෝගන්න. ඒ කුසලතාව ඒකෙන් තමයි කටිනයෙන් නිවනට ශ්‍රාවකය එකතුවෙන්නේ අපි මතකයි දැ කාලකට කලින් ගියවර කටිනින්ක් නිවනට එකතුවෙන්නේ කොහොමද කියලා මේ ප්‍රඥානාලිකාවි දශනා කීපයක් ක ගැන කටිනිි පින්කම කලාම ද මේක මේ කටින චීවර පූජාවට කිට්ටුවන ශ්‍රාවකයන්ට ඉතා උත්තේජනයක් වේවි කියලා හිතා ගෙනයි මංමහෙම කියන්නේ. පින්වත්න කටිනිි පින්කං කළහම ඒ කටිනි පින්කම කරපු ශ්‍රාවකයා ඒ කටිනිි පින්කම කරලා ඉවර වුණට පස් යා තුළ විශ්ලේෂණයක් තියෙන්ඩෝන මාතුලස් මෙතන කටිනිි පංකම වස්සේ පරමාර්ත වසෙන් සිද්ධ වනේ මකක්දගල මුොකද. බුද්ධ ශ්‍රාවකය හැම වෙලාවකම පරමාර්ත සත්්‍යයට ආදරය කරන්න. රර්යට ඒකතු මිහැම එකක්ම පරමාර්තය බලන් ඒකයි බුදුරජාන් වස ආචික්කනා දේශනා පඥපනා පට්ටපනාා විවරණා විභජනා උත්තානිකම මි පරමාර්තය දකින්නනි කියල දුන්නේ අපි පරමාර්තය දකින්නේ අපි දකිනි සම්මතය මොකද සම්මතයේ. කටිනි පින්කමක් කලාම ඒ ලොකු පිනත් ඒෙන් කුසල් වැඩෙනවා කියල හිතාග ඒක අපි සම්මද කරගත්ක. ඉටප ස අපිියකට වටේට සම්මතර සස්ෘතිය උත්මද ටනයන් පරහැර කරන්න කටනයන දානයයක් න්නන කටනි පින්කමක්න උදේ උද ද ලොක පරහැරින් ගෙන අන් ෝන කටනි පින්කමක් න හේසි ක්ඩයම් ගේ න්න අලියෙක් ගේ න. කටිනි පින්කම කස්ේ තියෙන්ඕන අනිවාරම පන්ස ලාලෝකම කරන වික්‍රමතියෙන් ඕන කොඩිදාන මතියෙන් ඕන ස්පිකරබඳන්න ඕන ට පස පන්සලේ තින්ත ගණන්න ඕන අලත් කරගන්නවන පන්ස අලුති ඉදිකිරීමට සම්බධ වන්න න කටනි පින්කම කරන ක්කම අපි සම්මත කරගතමේ බද්ධහලති ේවනන්න නබේ එම පස්චාත්කාල හාමුදුරු ගියෝයකතුල අදාදරගත්තය වට කට අන්න සම්මතය ඉතුරට සම්මතයට වටිනාකම දෙන්නෙකු ත පරමමාර්ත සත්තියට යනවාද නැද්ද යාට යන. දෙ කටි පින්කමක් කස්ේ කොහොද නිවන් දකින්නේ නිවන් දකින්නේ කටිනෙ පින්කම සිද්ධ කලාම ඒ කටිනෙ පින්කම ඇතුළේ තමා තුළ පංචස්කන්ද ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකිනකොට එත්තන පින්න්නත්නිය පින්කම තුළින්ම යායට විදර්ශනාඥානයක් උපදින්න පටන් ගන්නවා. එ කොහොම දක්කින්නේ. පින් අත්න කටිනෙ පින්කමක් කරනකොට කටිනි පින්කම කියල කිව් අට කටිනෙ සිවුර කියල කිව්වට සමා තුළ පන්නවත් විඤ්ඥානස්කන්දයයි පහල වෙන්නේ. චක්කු විං්ඥාන ඇහන් දකිනුට අන මම් මේක දක්ක ගත්තා මට කොච්චර වාසනාවක්ද.ඇතුර කටිනිි පින්කම අත ගහනවා දැන් සමරයින අතගහලම වන්දනා කරනවා පෙරහැරි පදර ගෙනකට නිස්සුද දෙම නැගිල්ල පාරට යනවා කට්නසිවුට අත ගහන්ට ොකුදයක් කියලා හිතාගෙන සම්මඳ කරගෙනින්වා නමුත් සත්‍ය වසයෙන්ම තමා තුළ මේ කය කයයි සිවරට ඉස්් පරස වෙනකොට තමා තුළ සිද්ධ වනේ. තමාතුළ සිද්ධ වුණේ කාය විඥානයේ පහලවීම නේද දන්න බලන් පරමාර්ථය දකිනවා. ඒට පස්සෙ කටිනානි සංස කියනවා හාමුදුරු කටිනෙ පින්කමක් කියන්නේ මෙහමයි මේක වටිනාකම මෙහෙමයි 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 ි කියනවා. ඒ වහගන්නකොට මිනිසු සාදු කරදනවා සිද්ධවෙන්නේ සෝත විඤ්ඥානයේ පහළවීම. විඤ්ඥානස්කන්දයේ ඇතිවීමක් නැතිවීම. ඊ අුව ඊට අනුව පිින්වර්නී තමාතුළ සං්ඥාපහල වේ නොමොනවාද තමා තුල රූප සංඥා පහල වෙනවා කටිනි සිවරක් බව රූප සංඥාවක් සංඥාව කියන්නේමකක්ද සංඥාව කියන මිරංගුවක් බොරුවක් එන මේ කටිනිි සිවර කියන්නේ බොරුවක්ද ඔ අපි හ ගත එකක් එක පැත්තකින් බොරුවක් කියම කියන්ට හොඳ නෑ හදා ගත්ත එකයි නෑ ඒ වටිනවා වටිනවනං ඔබට ඒ පරමාර්ත වසයෙන් පේ්ඩෝන එක මොකක්රි සත්තියක් කටිනි සිවර මේ මේසෙම තියලා තමත් සිවරු මේසම තිබොත් ර න්නති නිකු අඳු ගන්න ලුවන්ද අඳුරන ගඩ බෑන එක තවස්සවරක් අපි ඒ සම්මත කරගෙන මනසිං අධිෂ්ඨාන කරගන මේක කටිනිසිවුර මේකා නික්සිවුරු බැලූ බැල්මට හොයන්ත් බෑපන්නවත් මේ කටිනිසිවුර ද නැද්ද කියලා එහෙනම් අපි සම්මත කරගත්ත එකක්ද නැද්ද සම්මතරගත් එක ත්‍ය වසේ මේකේ කටිනේ කියලගත් තියෙනවද සාත්‍ය වසීම නෑ අපි සම්මත කරගත් එක කියේ නම් කටිනේ කියන්නම සංඥාවක් සංඥාව කටිනෙසිවර දක්කිනකොට සද්ධාව නමැති සංස්කාර උපන්නට තමා තුළ සඥඥාතමයි ගොඩනගෙන සංඥාස්කන්දයක පහලවීම කට්නි පින්කම කරනකොට සුකවේදනා දුක්වේදනා ජනත වෙනවා කටි පින්ංකම කරනකොට නිදි වරාගෙන ගොඩාත් හන්සිවෙෙන්ඩ පාය දුක්වේද තියෙන පි මක් බව ැ රූප දකිනකොට ටින පින්ිකම කරෙන බව දකින කොටන පිකම බවාදුන ගන්න කොට තමා තුළ පින්වත් සුක්කව වේදනා ජනනිත වෙන වේදනස්කන්දයක ඇතිවීමක් නැතිවීමක් සන් වේදන ස්කන්දී ඇතිවීම නැතිවීම නිදි වරාග පිින්ක රකට ටිනි පින් මස් දුක්ේද මොකට නිදි රණ හොමස ීට නේ තමා තුළ දුක්වේදනා ජනනිත වෙනවා. ේදනාස්කන්දය ඇතිවීම නැති ඒට අනුව සදධාව හිතට ගලාගෙන නවා පින ගැන බරපතල අදහසක් හිතට ගලාගෙන සංස්කාර ගොඩනගෙනවා තමන්ගේ හිත තුළ ශ්‍රද්ධාව කියන්නේීම හිත තුළ ජනිත වන සංස්කාරයක් සංකාරස්කන්දයක පහලවීමක් ඊට අනුව ප්‍රබෝධමත් බවක් හරිම ප්‍රියජන භාවක නනාමදර ම ඇුරෙන් රූපියෙත් වෙනස් ීමක්සිදවන රපස්කන්දේ පහලවීම. ශක්තිය වසයෙන් පරමාර්ථයකයන උපමණයි රූපවේදන සඥ්ඥා සංකාර විඤ්ඥානකෙන ස්කන්දයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කියලා දැකලා. මේකත් ඇතිවෙල නැතිවෙල ගියාන මෙත්තනත් අනිත්‍යතාවම නේදතියෙන්නේ. අනාත්මයම නේද තියෙනි කළ ස්කන්දයන්ගේ අතාර්ථය දකින තැනකට කටිනෙ පින්ක මස්සේ හරිකමක් නෑ. ස්්‍රාවකයාගේ චින්තනරටාව ගොඩනගා ගණන්ඩ පුළුවන්නන් ඒක තමයි ලෝකයේ සැබබෑමවිවේකයට එකතු වෙන ක්‍රමය. එතකොට අපි සම්මත කර ගත්තදේ අපි හොඳින් කරලා විපස්සනාඥානයේ යොදවාත් බලන්න දක්ෂතාවයක් කුසලතාවයක් හැම ස්්‍රාවකය ගොටම තියෙන්නනනි කුසලතාව නැත්තං යට අවබෝධය කරයින්න බ. ඒ නිසා අපි සම්මත කරගත්ත දේවල් වලට අභිභවාගේ පරමාර්තය තුළ අපි මුහුණ දෙන බරපතලම අර්බුදේතමයි ජරාමරණ දුක ඒ ජරාමර දුක තුනිික ගැීම පිණස වික්‍රමයක් කිරමිනිස දන්න නිස ු සමරගතඒගේ. නියා ආාම හිටය වුද ොහක් අපි ලඟ හිියොත්තම න ඒක ආනන්ද හරුටත් කියලා තියෙනවා එක වෙලා අනි ආනන්දයන් වහන්සේ අපේ සම්මතයේ තමයි අපි ළඟ අවුරුදු දොලහක් සිල රුත පියුවොත් සිල් ගුණ ධර්ම දියුණු කළුත් එයා දුක නිමා කරනු. එතුර බුදුර ජනස්වාදාලා ඒකින් දුක නිවා වෙන්නේ එයාත් ගැම්ොරෙන් විම සණ ඕෝන මොකක්ද කින් මූලකා ආවුසෝ සබ්බේ දම්මා අන්න විමසන්ුවල්ම කක්ද මොකක්ද මේ සියලු ධරමයන්ට මුල්වන්නේ අන් හේතු පල දහමින් විමසන යම්ශ්‍රාවකයක් පාමොක්කය කරා පාමෝක්ෂය කරා යම්වෙලාවක යම්ශ්‍රාවකය එකතු වෙනවන එයා තම්මාව ගැඹුරෙන් විමසනවා මොකක්ද විමසන්නේ ඔන්න ඔබ නිතර හ්ඩෝනනි එකක්කාගෙන්ද ඔබේ හරද සාක්ෂයෙන් හණ්ඩෝන සියලු ධර්මයන්ට මුල් වෙන්නේ මොකදද ඔබ තුළ මේ සත්ව පුද්ගල භාවේ මෙතන අහන්නේ මෙතන විමසන්නේ මේ පුදසත්්‍යයාගේ සියලු ධර්මවලට මේ සත්ව අප්‍රජාවගේ පැමැත්මට මුල්වෙන්නේ මොකදද මොකද මුල්වෙන්නේ පඩිචි සම්පාද විමර්ශණයට ශ්‍රාවක එකතු වෙනවා එතකොට එයාට බුදුරජාන්සේ මතා කරනවා එහම ඇහුව තොත්තරේ දෙන්න කියල මොකදද චන්දමූලකා ආහුසෝ, සබ්්‍යහේ දම්මා සියල්ලන්ටම මුල්ල වෙන්නේ මොකක්ද චන්දය න්දය. චන්දය කියන්නේ කැමැත්ත. යම්බලාවක පුද්ගලය තුළ කැමැත්ත තිබ්බොත් විතරයි සත්ව ප්‍රජාවගේ අවිච්චින්න පැත්ම තවරුවෙන්නේ ැත්ත ැත්තං ැත්ත නැත්තං දායිංයාගේ ජරාමරණ දුක නිමා වෙනවා. මුලු විශ්වධාතුවයේ උපන් නූපන් සත්්‍යයාගේ පැවැත්මට මූලික සාධකය බුදුරජාන්ස වදාළේ චන්දය චන්ද මූලකා සබ්බේ දම්මා. එතකොට එහෙමනන්දැන් කැමැත්ත ඇති නොවන විදිහයට වර්තමාන මොහොත තුළ අපිට විපස්සනා ඥානය තිබ්බුත් එයාට නැවතසසර පැනවෙන්නේ විපන් ඒ ැන දැන් එතකොට දැන් එයා පරිහරණය කරන ලෝකයේ තියෙනවනි. එතකොට ආයතන හයෝස්සේ එයා පරිහරණය කරන පරිහරණීය ලෝකයක්තිේ නවා. ඒ පරිහරණයට කරන ලෝකය තුළ වර්තමානය තුළ චන්දේ නැත්තං. චන්දේ නැත්තං පින්නත්නී. එයාගේ පැවැත්මි නිමාව පැත්තටයේ ශ්‍රාවකයා ක්‍රමාණුකූලව ක්‍රමාණුකුල එකතු වෙන්නේ. චන්ද මූලකා සබ්බේ දම්මා. සියල්ලුම ධර්මවලට මූලික වෙන්නේ, මමාතුල ගොඩනගෙන චන්දය පිවත් කැමැත්ත තිබ්බොත් තමයි නැවත්ත නැවත ලෝකෙට ගිහි ලෝකෙ බලන්ඩ හිතෙන. දැන් කැමැත් තමාතුල චන්දය දුරුවෙලා නං ඇහෙන් දක්කින රූපය එත්තන්න මාත ඇල්ලයනවා. දිිට්ටේ දිට්ට මත්තම්බ දෘෂ්ටි මාත්‍රයක් විතරයියාට ඇතිවෙන්නේ. ඒකන් එයාග එයාගේ ඇස්පේනවා දෘෂ්ටි මාත්‍රයක් ඇති වෙනවා. ැයි දෘෂ්ටි මාත්‍රයේ තන මාත හරල්ලයානවා චන්දයෙන් තෙත්වවෙනෑ චන්දයෙන් තෙත්තෙන් නැත්තං සත්ව ප්‍රජාාව පැවැත් මේම නිමාව පැත්තට අයියාගේ යායකතුවෙන්නේ. චන්ද මූල පින්වත් මහනේනි නුඹලාගෙන් කවරුහරියහයි මොකක්ද මේ සත්වයාගේ සත්වයාගේ මූලික සාධකය බුදුරජණස වදාාරනවා චන්ද මූලකා සබේ දම්මා ඒගොල්ලො හැමෝම කියලා හිටියේ දෙවියන්වො හම්සේ කියලා. භාරධ අදත් එහෙමනි කියන්නේ? දෙන්හන්සේ මයි මූලික වෙන්න කියලා නමුත් අපට බුදුරජනන්ස වදාලා චන්ද මූලකා අවුසෝ සබ්බේ දම්මා. චන්ද මූලකා. චන්දයේ තමයි මූලික සාධකය චන්දයේ තමයි මූලික සාධකය. කැමැත්ත. එතකොටඒ චන්දයේ නිසා තමයි අලුතින් කරම හැදෙන්නේ. කෝමද අලුතින් කරම හැදන්නේ. පින්වත්නී ඇසෙන් දකින රූපය කෙරෙහි චන්දයේ තිබ්බට පස්සේ, උත්පත්ති භවය පැනවෙනවා එහ චන්දේතමයි උත්පත්ති වයට පේතුව උත්පත්ති භවය මොකද උත්පත්ති භවය කියන්නේ උත්පත්ති භවය කියලා කියන්නේ ඉප දෙනවා කියන එකම නිමි උත්පත්ති භවය කියන්නේ උත්පත්ති භවය කියල කියන්නේ ක්ෂණයක්ෂණයක් ගානී චක්කු විඤ්ඥානය සෝත විඤ්ඥානයාදී විඤ්ඥානස්කන්දී පහල වෙන එක එකට කියන උත්පත්ති භවය කිය උත්පති බවය කියන්නේ විඥ්‍යානය පිළිසිඳ ගන්නේකටම නෙමි. උත්පත්ති බවය කියැනමකටද චක්කු විඥාය පහලවෙනකට. පින්වත්න උපත්ති භවය තුළ අපි නැවත නැවත වසන්නේ එකන් අපිට හැමවෙලාකොම බවය පැනවෙන්නේ චන්ද මූල කා සබ්බය දම්ම චන්දය මූලික කරගනයි. කෝමද චන්දේ මූලික් කරගන බව පැනවවෙන්නේ. පින්වත්න ඇහෙන්දකින රූපය පදනම් කරගන රූපත්ච චන්දයක් තිබොත්. ච්න්දය තිබ්බොතුන් ආයත්තේ රූපය බලන්ඩීත නො අන්න චක්කු විඤඥානය පහළ වෙනවා උත්පත්ති බවය ඒනම් උත්පත්ති බවයට හේතු වන එයා තුළ පැවතිච්ච රූපච්චන්දය රූපච්න්දය එතකොට එයාගේ රූපච්චන්දයේ පවතින තා කල් නැවත නැවතයේ රූපය පිළිබඳව ඒරූපයේ පිළිබඳව පින්නත්නී උත්පත්ති බ උත්පත්ති බවය පැනවෙනවානං ඒකට සාපේක්ෂව ජාතිය පැනවෙනවා මයි. ජාතිය පැනවෙනවානන් ජරාමරණ පැනවෙනයි මොකද ජාතිපච්චා ජරා මරණං කියලාකි වන්න දුකහැදෙන විදිය. දුකහැදෙනද මේ දුකහැදෙන රටාව දන්නේ නැතුව යම්ශ්‍රාවකයෙක් තුල නිමෝක්ෂය විතරක් නම් තියෙන්නේ එකන් නිමෝක්ෂයේ මූලික පියවරවෙච්ච දසවස්තුක සම්මාධිච්ි විතරක් නම්තියන්නේ යයට කවද්දම අවබෝධය කරයන්න බේ. සුගති යන්න පුළුව සුගති යන්න පුළුව ඇයි ආශ්‍රව සහිත සාාසවා පු්ඥාග අප පින්නට බරවෙච්ච උපදිවේ පක්කා මතුවට සැපවිවාාග ලැබෙන සම්මාධිට්ියයක් විතරක් යායටතියෙන්නේ එහන පින්වත්න නිමෝක්ෂයේ විතරක් තිබිල වැඩක් නෑ ශ්‍රාවකයට පාමෝක්ෂය එකතුවීම පිණිස න්‍යයායක්තියෙන් ඕන නියායක්තිෙන් ලෝන් ඒ න්‍යයාය නැත්තම්ම කුත්ම කරන්න බැපින්නන්නේ. එතකොට එයාඒඒ න්‍යායි ඔස්සේ තමයියා දැනගන්නේ ජරාමරන දුක හැදින අරබුදය කොතන දැහැදන්නේ කොතන දහැදින්නේ. චන්දමූලකා සබ්බේ දම්මා පුද්ගල තුළ චම්දේ තිබ්බම රූපත් චන්දේ තිබ්බාම චක්කු විඤ්ඥානය පහල වෙනවා නැවත නැවත මකො යටට රුප අය ලන්ඩ හිතෙනවා. සබ්දයකරේ චන්දයේ තිබ්බාම ආයයේ සබ්ද හන්ඩ හිතෙනවා කට මේ චින්තනයගේඒ ශ්‍රාවකයා අයින්වීම පිණිස කොහොමද තමන් දියවුණුවක් හදාගන්නේ එයා එතකො සබ්දය පිළිබඳ නාමරූප විභාගයට ගියොත් සබ්දය සම්බන්ධ නාමරූප විවාාගයට ගියොත්ත අයට තේරෙනවා අ මිහිරි සබ්දා මිහිරි සබ්ද කියෙ එකකයාට නොපෙනී යනෝ මිහිරි සබ්දා මිහිරි සබ්ද කියන එකත් සම්මතයක් ලෝකේ මොකද ඔබ ගොඩාත් මිහිරී කියලා හිතන සබ්ද මට අන්තිමමා මිහිරවෙන්න පුළුව මට මිහිරීම කියලා හිතන එක කඔබ්බට වඩ්ඩාත් මිහිරි වෙන්න පුළුවන් මට මිහිරීම කියල හිත බ්දයක් ඔබට බරපතල විදිට අමිහිරිතාවයක් මතු වෙන්න පුළුව. දෙැම් බලන ස හරය මේ අපි කියන බනක් අහගෙන හිටියෝොත් අලුතෙන් ධර්මහිටපු කෙනෙක් ධර්මයක් දන්නම නැති මිනිහෙක් මේ කාග ීටයුත් හිතයි ඔබටත් පිස්සු මටත් පිසු කියලා මට එම තරුණේ කිව්වා මට එක්තරා මනුස්සේකීය කිව්වා මේ වාමීන් වහන්ස සමහර අය ඔය බණ එක දිගට හගෙන යනවා මමත් පිනාටඩි පහලෝකිතර හගෙන හිටිය. මටනං හිතුන අනිවාරෙන් මේ කාන්තාවට පිස්සු කියලා. ඒඒ මහුසේ මට කිව්වා සානස මටනගේ දවස් වල හිතුනේ මේ කාන්තාවට පිස්සු එක්වෝ මේ හාදුරුන්ට පිස්සු මොකද සාමිනාන්ස ඔයිට මට හිතුනනි ඔයිටවැඩක් කුචර හොදේවක කියන්න තිෙනවා කොමද පවුල් ජීතගේවන්නේ. කොහොමද පිළිවලකට අරබුදයක් ඇති වෙනකොට ඒ අර්බුදේ විසඳාගන ශක්තිමත් ජීවිතයක්තියාගෙන ස්සරහට යන්නේ කොහොමද හොඳ දරුවෝ ටිකක් හදන්නේ කොහොමද හොඳ ආර්ථික සැලැස්මකට යන්නේ කොහොමද ය බුදු දහමි තියෙනෝන ඉතින් ඔය වගේ ප්‍රායෝගිකව කරන්න ඕනේවා කියන්න තියෙද්දී ඒ න්ද ගැ කියනවා රාගේ ගැන කියනවා නන්දිය ගැ කියනවා ෘෂ්ණාව ගැන කියන උපය ගැන කියනවා උපාදාන ගැන කියනවා. අබිනිවෙස් කරනවා ගැන කියනවා අනුසය කයලයිවා ගැන කියනවා ආශ්‍රව ගැන කියනවා අවිද්‍යාව ගැනකවා. මටනං හිතනේ සාමින්නාස මේක යල් පැනගේියකක් මේ හාදුර රුපිස්තුුවෙන් කිය වන් කිය. බලන මුසවංකෝවේ තරුණ මටකිව්වේ. මටනං හිතන මේක වික්කාරයක්. ඒ බනව කෙරෙහි අවධානය යොමුකරපු ඒ ැදිවියයේ කාම්තාව දදිහා බැල්ල මට හිතුනේ අනිවාර මේ කාතාව ගොල අවල්ල කියල සානස ම දා විිනාටි පහලවක් විතරෝ හගීට අත්දක මැදගෙන මටනම් ලෝ දෙයක් තේරුන්නේ මට හිතුනේ බණකන හාදුුරුන්ටත් පිස්සු කියලා අහගනීති මිච්චර කියන්න දෙදි මොනවද මේ කියන්නට වාමිනස මම්ම දරම ටික් කොයාග ඉන්න කලින් මම සද්ධාව ගෙන බනඇව්වා ස්සල්ලම සීලේ ගැහ ගත්තා තිසරනී ගැනහගත්තා දුක කියන්නේ මොකක්ද කියලාහගත්තා නිරේ කියන්නේ මොකද කෙලාහ ගත්තා. ප්‍රේතලෝකය කියන්නේ මොකද කෙලා ගත්තා දෙවිවරු කියන්නේ කවුද කෙලාහ ගත්තා. ඊට පස්සේ ස්වාමිනස් පින්කරනුව කියන්නේ මොකද කෙලා ගත්තා දන්දනවා කියන්නේ මුොකද කෙලා ගත්තා බාවනා කියන්නේ මොනො මේ මහග නහගනනාහගෙන ගිහින්. ආයත් මම මාසකට විතර පස්සේ ඔය කියන බනෑහවා. එදා තමයි මට තේරුණේ මටයි පිස්සු තිබ්බි කියලා. මමයි මේ ලෝක අවිද්‍යාවෙන් අතපොත ගාන ගමන් අන්නවශ්‍ය කතක් විදේ හිත්වේ කියෙලා මටේ දාතමයි සානාංස්ස තේරුුණේ මංගේදා හරීයට ඇඩුවකිවා හරයට ඇඩුවකිවා. එතකොඩ දැන් අපිට තේරෙනවා ලෝකේ මේ ආරයේ න්‍යයයි ධනනි නැතිකෙනෙකුට මේ මේක බොහොම දුෂකර කතාවක් මේ අනවශ්‍ය කතාවක්කොගේ පෙන්න්න පුුව. ඕනන් නැති කතාවක් වොගේ පෙන්න්න පුළුව එතකට දැන් අපිට මේ ගැඹුරු කතාවක් තේයට නොකක්ද චන්ද මූලකා සබ්‍යය දමා තමා තුළ චන්දය තියෙන තාකල් චන්දේ තමයි සියලු ධර්මයට මූලික සාධකේ. මොකද මේ ලෝකයේ පවතින අරබුදයටට මූලි ක්ෂීවිදියටරම මේ දේශාවේ බදුරජන ස්වාදා ශ්‍රාමීි කවර ඇහුත් කියන්න න්ද මලකා සබ්‍යය දම ොකද චන්දේ තිබ්බොත් තරයි නැවත නැවත චක්ක විඥ්‍යාන සෝත ඥාදී ්‍යාස්කන්දේ හලවෙන්නේ. චන්දේ තිබොත් තුළ චක්කු වි්ඥාන සෝත විඤඥාන ආදී විඤ්ාස්කන්දයේ පහලවෙෙන් නැත්තං විඤ්ඥානස්කන්දයේ පහලවෙන් නැත්තං ඒන ්ඥ යම්බෙලාවක චන්දය නිසා තමා තුළ රූපච්චන්දය ඇති වනො රූපච්චන්දය ඇතිවෙච්ච තැක පින්න්නවත්නි නැවත රූප බලන්ඩ හිතෙනවා අන්න චක්කු විඥ්ඥානයේ ආය පහල වෙනවා එතකොඩේ විඤඥානස්කන්දයට උපාදානය වෙනවා ඒවගේම තමයි යාතුළ අවිද්‍යාවේම හැඩක් හැද නොමකක්ද බලපුරූපය එලළියතියෙන රප එලිය තියෙනවා එලි රූපයක් තියෙනවා මයි මට කැමැත්ත හදාගන්න ආ නායත් චන්දේම බලවත්වෙනවා චන්ද මූලකා සබ්බේ දම්මා. සත්ව අප ප්‍රජාාවගේ මූපන් වූපන් සත්වයාගේ පැවැත්ම තහරුවන්නේ චන්දය පදනම් කරගනයි. චන්දරාගේ නැති තැනක නැවත උපතක් කරයන්නයා නිස්සරණය එකතු වෙනවා කියලා ඔය සමාර සූත්‍රවලතියන්නේ එකයි. එඒතු චන්දයේ නිසා නැවත නැවත රප බල එතට දෙම තාාර්ථයේ එකකතු වෙන්නේ කොහොමද යතාාර්ථයේ එකකතුවෙන්නේ සම්මාධිට්්‍යය නිසා මකක්ද සම්මාධිප්ටියය මෙතන මේ නාමරූප පරම්පරාවක ඇතිබීමක් නැතිවීමක්දතිෙනවා චන්දය හදාගණඩ සත්‍යය වසෙන් භහිරපයක් නැත. සබ්දයයක් නැත සබ්දේ මිහිරියාව පේ නැතුව යනවා. සබ්දේ මිහි අමිහිරිතාව පෙනනුනම් පස තමයි රාගදේස උපදන්නේ. මිහිරිතාාවේ නිසා ්‍රරාගය උපදිනවා මිහිරිතාවේ නිසා දේශය උපදිනවා. සබ්දේ නැවත නැවත සෝත විඤ්ඥානයේ පහලවෙනි චන්දය මූලික් කරගන. චන්ද මූලික් කරගන එකන සබ්දය කරහි සබ්ද පිළිබඳ සබ්දේ සබ්ා චන්දයයක් පැවතු ොත් එහම නැවතන සද්හන් එතන න ෝත වි ාන ආය පහල වවා හන කොට හිතනවා හන සසිද එලිය තියනවා අපපු සබ්දේ ල තියන එකකයි එක ඇලන එක යි එකත්තක ැටන රගානු සේහදන පටිගානු සේහදනවා රානු සෙහෝ පිගනුසේ ඇතිවුණුත් අහන සබ්දේ පදනම්රගෙන අන්ුසේ පදනම් කරගන නවත නැවත ජරාමරණ දුක කරාම ඇදීගෙන යනවා. තුොට ජරාමරණ දුකරා ඇදිගෙනයන් නැති තත්වේමකක්ද න් චන්දේ බැහැර කරනවා චන්දේ බැහර කරන්න අපිට පෙන් ප්‍රශස්ත කතාාවමොකක්ද සම්මාධිට්ිය ොකක්ද සම්මාධිට්්‍යිය කියන්නේ එයා තුළ දැක්මක් පහල වෙනවා මෙතන සත්‍යය වසයීම සබ්දයක් නෙමේ මිහිරි සබ්ද මිහිරි සබ්ද කැන ම සම්මත කරගන්නේවා ලෝකයේ පරමාර්ත වසය මිහිරි සබ්ද මිහිරි සබ්ද කියල සබ්ද ජාතියක් නෑ ඒක සහමකත් තියෙනවාවනක්මී ඔබට මිහිරි සබ්දට අමිහිරි වඩ බෑ ම මිහිරි සබ්ද ඔබට මිහිරි වඩ. මට මිහිරි සබ්ද ගැන ඔබට කිසේසිම සිම හැඟීමක් ඇති නොවද බෑ අපි ඔක්ක කොටෝම පරමාර්තයක් නං එක ඒ විදිට දැනින් ඕනහහිෙනම් මිහිරියයාාවයි අමිහිරියාවයි දෙක්කම මම හිතෙන් හදාගත්ත එකක්. ඒ නිසා මමම සබ්දයක් එක්ක නේද පැටලෙන්නේ කියලා සබ්දයෙන් වෙංමවාසය කරනවා. එත්තන තමයි දුකේ නිරෝධය සාක්ෂාත්වෙන් එතන තමයි ලෝකයේ පාමෝක්ෂය පවතින්නේ. මොක්කය පවතින්නේ චන්ද මූලකා සබ්බේ දම්මා. සියලු ධර්මවලට මූලික සාධකයේ චන්දය චන්දය. එතුොට සියලුම ධර්මවලට හේතුවවෙන්නේ චන්දයේ චන්ද මූලකා සබ්බය දම්මා චන්දයේ නිසා තමයි නැවත නැවත කර්ම භවය පැනවිනිමකද කර්ම භවයකිවේ කර්ම භවයකිවවේ ඇහෙන් රූප දැක්කාම දකින රූපය එක වැඩකරඩවෙෙන එක. කරම් භවකිීමකදද? ඇහි ූප දැක්කාම දැක්ක රූපයක් එක්ක නැවත නැවත වැඩ කරන්න වෙනක මනසේ සටහන් අනු සටහන් කරගන්න එක ඒතමයි කරමේ කර්ම භවේ ඒකට හේතුවමකක්ද චක්කු විඥානය පහල වනක උත්පත්ති බවය චක්කු විඤ්‍යා සෝ විංඥා ද විඥ්‍යාලස්කන්ද නවත නැවත පහල වෙන එක උපාදානී වෙන එක. ඇයි උත්පත්ති බවය පැනවනි සන්ද මූලකහා සබබය දම්ම චන්දේ නි ඇහින් ගනින රපෙ රූප චදේ තිබහම නැවතනැවත රූප බලඩ හිතනවා ලන ක්‍රියාවලිය තුළ චක්කවි ායයි පහලවෙන්න චක්කුවි ්‍යාය පහල වෙනක බල රූප ඇති බවට මනසේ ැදිලා රූපයක්ත්තක් හැප පෙන්ඩ හිතනෙන රූපත්ක්ක වැ කරන්න හිතෙනවා අන්න උත්පත් කර්ම බවය කරර්මභනිසා ආයිරප බලන්ිහිතනවා යි බලපු ඇති බවට මනසේ හැපි ලයිවත්ක්ක වැඩ කරන්න වෙනවා.මවිදියට බවය පැනවනාම ඒ පුද්ගලයා තුළ අනුසේ වසයෙන් හිතේ සටහන් වෙනවා. මොනොවද. රාගානුසේ පටිගානුසිය අධ්‍ය අනන්සේ, කොහොමද අනුසේ වැඩිින්න්නේ. කනිින් අහන සබ්දේ නිසා සෝත විඤ්ඥානයේ පහළ වෙලා අහපු සබ්දේ මිහිරියාව අමිහිරියාව තෝරන්න ගියාට පසේ ඔක්කොම තෝරන්නේ චම්දේ නිසා තෝරණකොට මිහිරියාව නිසා රානුසයත් අම්මිහිරියාව නිසා පටිගානුසයත් කිස්සිම අදහසක් නැතු අවිද්‍යා සහඟතව යම්ශ්‍රාවකේ තුළ මැදහත් භාවයක උ පන්න අනං විද්‍යාවෙන් තොරව එතන. ඒශ්‍රාවකයා තුළ අවිද්්‍යා අනුසයත් මෝරණවා. අනුස්සේ මෝරණව නං අනි වාරයෙන්ම භවේ නිසා ජාතිය පැනවෙනවා මයි අනුසේ ටික් තිබ්බත්තායි උපදිනෝ. උපදිනවා. උපන්නුත් උපුොත් ඉති ජරාමරණ දුකත් එෙක්ක වැඩ කරන්න වෙනවා මයි ජාතිපච්චායා ජරාමරනං. ඔන්නඔේ න්‍යාය චන්ද මූලකා සබ්බේ දම්මා. බදුරජාණන්හන්සේගේ හනවා හරිස්වාමීනී යම් කෙනෙක් කැහුවොත් එහෙමින් සම්බවා සබබේ දම්මා කියලා. මොකක්ද සියලු ධර්මයන් සම්භවයවෙන්න හේතුව ැහුවොත් මොක්ද කියන්නේ. සියලු ධර්මයන් සම්බවේ ඉළඟට ඔය කතාවහගෙන හැමෝම ඉංගෙනකන්න නෑනේ ම කොහමද සියලු ධර්මයන් සම්භවය වෙන්නේ කිය ලැවොත් කොමද ම කියන්නේ. එතකට බුදුරජාන ස්වාදාලා භික්ෂුව එයාට මේ විදියට උත්තර දෙින්ද. කොහොමද. මනසිකාර සම්බවා සබ්බේ දම්මා. යායට උත්තර දෙන්න කියනවා සිය ලූම ධර්මයන් සම්භාවය වෙන්නේ මොකෙන්ද මානසිකාරේ එච්චරයි. කවුරුවත් කවරෙකුවත් නිසා සම්භවයක් සිද්ධ වෙනවා නමී මේ ලෝකයේ සම්භවය සිද්ධ වෙනවා නම් තමන්ගේ අභ්‍යාන්තල ලෝකය තුළ යම්කිසි සම්භවයක් සිද්ධ වෙනවා නම් ඒට හේතුව තමයි පින්නත් නි මානසිකාරයේ ොන්න ධර්රමයක් උපන්නත් ඒකට හේතුව මනසිකාරය. ධර්ම උපදින්නේ කොහෙද හිත තුළ හිතේ තමයි ධර්ම උපදින්නේ. එතකොට හිතේ ධර්ම උපදින්නේ දැන් මනසිකාර සම්බවා සබ්‍යේ දම්මා කියන කතාව තේරෙන් නැති වනොත්. මනසිකාරේ නිසා සියලුම ධර්ම සම්භවය වෙනවා කියලා දන්නේ නැතිවුණනොත්. එයා තුළ රානුසේ පටිගානුසේ අවි්‍යානුසේ මානානුසේ විචිච්ාුසේ භරානසේ ආද අනුසීමයි වැඩෙ. එතකට මනසිකාරයේ නිසා සියලු ධර්ම සම්භවය වෙනවා එක ඇන මෙනෙහි කිරීමෙන් තමයි සියලු ධර්ම හට ගන්න කියෙනක. එතුොට ධර්ම උපදින්නේ කොහෙද පින්වත්න හිතේ ධර්ම උපදින්නේ හිතේ. එතකොට හිතේ උපදින ධර්මමොනවාද උදාහරණයක් කාමච් ඡන්දය උපදින්නේ ඇගේද හිතේද හිතේ ව්‍යාපාදය හිතේ උපදින ධර්මයක්. විචිකිිච්චාව සැකය හිතේ උපදින්නේ බය හිතේ උපදින්නේ සතිය හිතේ උපදින්නේ. හිතේ උපදින්නේ. පීතිය හිතේ උපදින්නේ. සතුට හිතේ ඔක්කුම හිතේ උපදින දරම. ඇති සට හිතේ උපදි දර්මය කියල ැගත්තර පපස සතුට වෙනුවෙන් ගොඩාකි ෝන අන්න අවම ැී මතිවෙනවා අප පිච්චතාවේ මත ගොඩනැගෙන අවම ැී මහිච්ච නෑයා ඇයි? සිතේ තමයි සතුට උපදින්නේ සතුට සල්ලි අසනෑ සල්ලි සතුට වීම පිණි සුපකාරාර්යෙන් මැදගැත්වන්න පුළුවන් එරි සම් මේ මොත්ත තුළ සතුට වෙන ගොඩක් හේතු ඔන්න හිතේ උපදින සතුට සිතේ උපදිණි කෙළ දන්නවනම් හිතේ උපදින සතුට වෙනුවෙන් පින්වත්න අපට ගොඩාකේව ඔන්නේ ගොඩාේ ඕන්නේ මේ වෙලාවේ සතුටුවෙන්න්න ඔබට ගොඩාක්කේව ඕනෑ සතුට හිතේ උපදින නිසා මේ වෙලාවේ ඔබේ ඔබේ පන ගැට ගැහලා තියෙනක ගැන සතුටුුවෙන්ද මේ වෙලාවේ ඔබේ හර්තස් පන්ධනය වැඩ කරනවා මේ වෙලාේ ඔබේ ජීවිතය තවම් පවතිනවා පවතිනි ගැනහිතලාල සතුටුුවෙන්න්න බැරිද පුළුවන් ඇයි කෝොමල් සතුටුවෙන් මැරෙන්ට මච්චර හේතු තියද්දී මේ මේ ලෝක මැරෙන්ට මුන්නත් තරන් හේතු තියෙනවාද එයකෝමි හේතු තියෙද්ද ැරට ඕනෑවටත් වඩා හේතුතිය ද මේ ේලාව ජීවත්තයක ගැන සතුටුවෙන්න සතුට වෙන්න. එතු එක් ගැන හිතල සතුට උපදිනකොට ඒ ගැන මනසිකාරය කරනකොට තමයි ඒකෙන් සතුට උපදින්නේ. ඒනම් ලෝකෙ සියලුම ධර්ම සම්භාවය වෙන්නේ කහොමද මනසිකාරය නිසා. සියලුම ධර්ම ඒකඇ රිනාත්මක දරම හෝ දනාත්මක දරම. එතකොටේ මනසිකාර සම්බවා සබ්බේ දම්මා. සියලුම ධර්ම මනසිකාරයෙන් හට ගන්නවා එතකොට මනසිකාරය කරන්නේ කොයි විදියටද ඒ විදියට තමයි හිතේ ධර්ම උපදන් නමුත් දැන් සාමාන්‍ය ලෝකය කෙනෙකුට ඔය එකතාව පේන්න සාමාන්‍ය ලෝකය කෙනෙක්හිතන්නේ මේ මගේ ඇතිවෙච්ච තත්ත්වයට වග කියන්න ඕන නහවලා සමාර් මිනිසු කියන්නේ මොකද ඔයාකන් තියෙන්මගේ නැමි අපේ නෝනනි හාන්දුරු නිමාවකයන් තිගස්සන්නේ අපි මහත්ත්‍යයනිකේ තිගස්න්නේ අප දරු කියෙනෙක් හන්නනි ම එකක කියෙන් තියනවමට මංකින් පින්වස්නී ලෝකයේ කිසිවෙකුවත් ඔබ තුළ ව්‍යාපාදය උපද්ද වන්නේ ඔබ ව්‍යාපාදය ඇතිවෙන විදිට මනසිකාරය කලොත්ඒ ව්‍යාපාදය කියන ධර්මි ඔබේ හිතේ උපදිනෝ. එච්චර මනසිකාර සම්බවා සබ්බේ දම් පිනොත්ව ධර්මයක්තයක ඉන්නයි මන් දැකලා තියෙනවා එයා මනසිකාරය කරන්නේ ධර්මයයානුව ධර්මයට නුව මනසිකාය කරනකොට වෙනදා යාට කේන්තිගයාන්න දැන්ගෙන් තියෙන්නේ මට හම්බෙල තිනව සමහර දරුව නිසා පුර පුර හිටිය අම්මල. එක තාත්ත කෙනෙ කිඩියා ඒ දරවා හරියට දරවා යහමඟට ගණඩ හැදුව හැදුව හරිගේමනෑ. ඉරි පස්සේ හරි සත්පුරසු මනුස්සේ එකට ඒ සත්පුරුෂ මනුස්්‍යයාට හම්බුණේ අසත්පුරුෂ දරුවෙක්. එතකොට ඒ දරුවවා ගොඩ ගණඩ සෑහෙන දේවල් උත්සාහ කල අන්තිමටම අපිටත් කතා කර අනිශසානාස ලාමයා ොහයාරරිම ෝ පනරුත්තාපන කරන ැනටර යොම කරන්න පුළුවන්න හොඳයි කියලා ඒම තැන්වටත් යමු කරන්න ැලව චට දව ලට ැවල නාත වෙලා හිටිය. ඉරසේ දරුවවා හදන්ට තා උත්සාකරාණි ගොඩක් එයා හෙම උත්සාකරන්න ැතුව අතෑරිය නේ. අන්තිමටම යාට හම්බනේ ධර්මය ධර්මම් බලකොට ඇදැන ගත්තා මේ මම ගෙවන්නේ පුරාණ කරුමයක් ඇති ඒකට මම කාටවත් චෝදනා කරලා හරිියන්නේ එතුකට ව්‍යාපාදයක්හදග හරරිියන්න එත තුළ ව්‍යපාදයට හේතු එලිය පෙනුනට එලි එකනේ ඇත්තමේ තුමකද මාතුල ව්‍යපාදය ඇතිවෙන විදීර ම මනසිකාරය කළොත්තමයිමට ව්‍යපාදය උපදදින්නේ. සාමීන් වහන්ස ඊට පස්සේ කාලෙයක් මං මේ ධර්මය දවුණු කරගෙන යනකොට මට පෙනුනේ එලිිය අරපු දේනෙමේ ට පෙනනි මගේ අරබුදය. ඊට පස්ස සාමිනාාස මාතුල පුදුම සංසිදීමක් ඇතිවුණා. එලියේ සාධකය මගේ ඇතුළේ ව්‍යාපාදය හටගන්න විදිර ම මනසිකාරය නොකර මේ සිද්ධවන ධර්මතාවයක් කැටියර මේක දකිට පටන්ගත්තා. ස්වාමිනාාස මං කවදාවත්්‍යතන පස්සේ දරුව නිසාකේහින්තිිකක්තිනයි. මං හැමදාම කුසලයක් කරාම මම අධිෂ්ඨාන කලා හිතිං දරුවවා යහමංගට එනවනක් හොඳයි කියලා. ස්වාමින් වහන්ස, කැමතින විශස කරන්න කිෙවවා ැන් අපේ දරුව විශාල වසයෙන් වෙනස්ශලා වෙනස්සෙලා. එතකොට ඒ වෙනස්සීමට බලපැෑඇවේගේ විශාල වෙනස්කම ඒක ලෝක ධර්මතාවය. කරල බලන්ෙ ඒක ම විිශ්වේ තුල පවති ධර්මාව ැේ ඒත් වෙන දර ද පුුව. මොකද මේ කරුම් පරන්න කරුමිකටන අපිත්තකම මේ සම්බන්ධතා හැදෙන්නේ අපිහිතනවා අපේ වාසනාවකට කියලා නෑපින්වත්නිමේ පරණ එකක් වඳවල ඉවර කරන්නයි මේ හමුුවීම් වෙන්ී මොක්කොම තියෙන්නේ ඉතිං බිඳවලාවිඳවල ඉවර කරන්න හැබැයි යටිහිතින් එකක් දැනගන්න සියලුම ධර්ම ඕඋපදින්නේ මනස්සිකාරය නිසා. එතට මනසිකාර සම්බවා සියලු ධර්මයන් සම්භවයවෙන්නේ මනසිකාරයේ නිසා තු මනසිකාරයේ නිසා ධර්ම සම්භවය වුණනාට පසේ නැවත්ත නැවත බවය පැනවෙන කොහොමද පැනවෙන්නේ පින්වත්නී තමා තුළ විඤ්ඥානස්කන්දයේ පහළ වෙන්නේ මනසිකාරයේ නිසයි. ඒ ඒ මොහොතේ චක්කු විඤඥාන සෝතවි්ඥාන ගාන විඤ්ඥාන ජව්හා වි්ඥාන කායවිඤ්ඥාන මනෝවිඤ්ඥාන ආදී විඤ්ඥානස්කම්දේ තමා තුළ ජනත වෙන්නේ නසිකාරය තිබොත් ඉත. කොට ඒ එකනෙමේ මනසිකාරය නැතිුණාට පස්සේ දැන් කයි බරපතල වේදනාවත් තියනවා. වේදනවත්තියදදිී මනසිකාරයේ නැත්තං කායි විඤ්ඥාන පහළවෙන්න.කායි විඤඥානයේ පහලවෙෙන් නැත්තං ඉස්පර්සේන ඉස් පර්සේ නැත්තං කායිවේදනවත්න කායි සම්පසජවේදනාවන මුන ේදනාවක් කයේ තිබත් ඉතිං කයේ කාය කපල කෑලි බැෑලි වෙනක්ස් කරලා තුවාල සුද්ධ කරල ඕන දෙයක් කරන්න පුුවන් මනසිකාරය නිසා විඤ්ඥානය පහලවින් නැත්තං එනං ඔක්කෝම උපදින්නේ මනසිකාරයයින්. එතකොට මනසිකාරයේ නිසා සියලුම ධර්ම උපදිනවා, මනසිකාරය නිරුද්ධවීමෙන් සියලු ධර්ම නිරුද්ධ වී යනවා. ම මේ කතාව දන්නේ නැති වුණට පසේ මනසිකාර නිසා චක්කු විඥාන සෝත විඥාද විඥාය පහල වන තමයි උත්පත්ති බවිය. එතකොට, එතකොට උත්පත්ති භවය නිසාම තමාතුළ මනසිකාරය නිසා හිතේ ව්‍යාපාදය ධර්මීය උපදදුනානං ව්‍යාපාදයේ ඇතිවීම පිණිස සාක්ෂියය එලිය තියෙන බවට පිළිගන්නවා අන්න එතකොට නැවත්ත කර්ම භවය පැන වෙනවා. උත්පත්ති භවය නිසා හේතු එලිය තියනවා මස පිගන්න කට කරම භය පැනතකට ට එලි වැඩ කරන්න වෙනවා සිතිංකයි චිය වෙනවාී එතකොට කර්ම සකස් වෙනවා සකස් වුනාට පස්සේ බව පපච්චයා ජාති ඒකට අනුව ජාතිය පහල වෙන එහනම්ම තාව නොතේරෙනකම නිසා තමයි මනසිකාරය නිසා ඒ පුද්ගල ඇතුළ රානුසේ පටිගානු සයාද අනුසේ මෝරල අනාත වෙන්නේ. එතකොට ඒනිසා තමයි ජරාමරණ දුකරා යන්න එම් බුදුරජාණන්සගේ ශ්‍රාවකයක්ගේ ශ්‍රාවකයගේ පාමෝක්ෂයේ කියල කියන්නේ පාමෝක්ෂයේ කියල කියන්නේ පලය. ැ පමක්ෂේ තුව මේ විදිට පිච්ච සමුපාදය විමසන ශ්‍රාවකයක හිත තුළ තමයි මේ තුළ අනාත්මයේ දර්ශනයවෙලා හිත ශූ්‍යතාවයටට පත්වෙන් හිත මිදෙනවා. ඒ ූ්‍යතාවයට පත්වනක තමයි මිදනම් ගද ආත්ම සාරීන් හිස්වෙච්ච ස්වභාවයක් තමයි මේ ලෝකයේ පවතින්නේ මේක මම හිතින් අල්ලගන දඟලපු වැඩපිළිවෙලක් මට තියෙන්න්නේ මේ ලෝකයේ කිසිවා කල්ලගන ග්‍රහණය කරගන උපාධානය කරගන බැඳිලා පවත්වන්න දෙයක් නෑ. සියල්ලු ධර්ම උපදින්නේ මේ විදියටයි සියලු ධර්ම නිරුද්ධවෙන්නේ මේ විදියටයි කියලා පැහැදිලි අවබෝධයක් ඇතිව වනාට පස්සේ ඒ පුද්ගලයා තුළ සැබෑ විවේකයට එකතු නොකක්ද විවේකේ කෙලෙසුන්ගේ නිදහස්වීමෙන් උපදින විවේකය ඒතමයි ලෝකය අග්‍රතම විේක ඒ එකට අපිමොකක්ද කියන්න ඒකට කියැන උපදි විවේකයි කියලා උ ඒ උපදි විවේකය කියනෙ අත්තිශයේ වැදගත් දෙයක් ඒ උපදි විවේකයත් එක් තමයි කාය විේක චිත්තවික ඔක්කොම උපදින්නේ. ලෝකෙ සැබෑ කායවිවේකයයි චිත්ත විේකයයි උපදදින්නේ නෑ උපදි විවකේ නැති කෙනකුට අපි කියන ම විවේකයෙන් නො කියලා අඳ බාල පෘතක්ජනයකුට අසුරතවත් ප්‍රතක්ජනවරට කවදාවත් ලෝකෙ සැබෑ වේක අදහින්න බෑ කාය විවේකේ උපදින්නේ චිත්ත විවේක උපදින්නේ උපදි විවේකයක්ත් එක්ක. උපදින්නේ මේ විදියට ගැඹුරින් පටිච්ච සමුපාද මනසිකාරය කිරීමත් එක්ක එබඳදු ශ්‍රාවකයෙකුට තමයි නිවීම මුණ ගැහෙන්න්නේ එබන්ධු ශ්‍රාවකයකුට තමයි පරමාර්තය පැත්තට එබිලා බලනකොට ඇති අරබුද්ධය ජරාමරණ දුක සම්පූර්ණයෙන් මිඳලා අමාන් නිවනට එයාගේ හිතයි එකතු වෙන්නේ එබඳු නිවීමක් පිණිස මේ දේශනා උපකාරවේවා කියපි දේශනා